අපිට පහුගිය කාලේ අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා උඩවල 747 එක්ව කරපු පර්යේෂණයකින් කාලයක සිට මිනිසාගේ ඇස නොගැටුණු ඉතා දුර්ලභ කළු වර්ණය සහිත කොටියෙක් අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි කැමරා ට්‍රැප්ස් දාගෙන කරපු පරීක්ෂණයකින් තමයි මේ සතාව හොයාගන්න හම්බ වෙලා තියෙන්නේ. ඇත්තටම මේ කළු කොටිය කියන්නේ සාමාන්‍ය දුඹුරු වර්ණය දන්න කොටියාගේම වර්ණ විභේදයක්. මේක ඇත්තටම නිලින ජානයක් මගින් තමයි තීරණය වෙන්නේ සමේ කළු වර්ණය. මේ කොටින් ඇත්තටම විශේෂයෙන්ම කඳුකර වනාන්තරවල තමයි බහුලව දකින්න ලැබෙන්නේ. මොකද මේ පරිසරවල තියෙන අඳුරු පරිසරය සහ සීත කාලගුණයට ඔරොත්තු දීමක් හැටියට තමයි මේ වර්ණ විපර්යාසය ඇති වෙලා තියෙන්නේ. මේකෙදි අළු වර්ණ නිසා මේගොල්ලන්ට පහසුවෙන් දඩයන් කර ගැනීමටත් ඒ වගේම විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටත් ශරීර උෂ්ණත්වය යාමනය කර ගැනීමටත් මේගොල්ලන්ට ඉවහල් වෙනවා. කලින් අපිට වාර්තා වෙලා තියෙන අවස්ථා තුනක නමුත් අවාසනාවකට වගේ ඒ සතුන් තුන්දෙනාම මදුවලට පැටලලා මැරලා ඉඳිද්දි තමයි පාගන්න පුළුවන් වුණේ. නමුත් මේ අවස්ථාවේදී අපිට ජීවත් වෙන සතෙකු කැමරාවට හසු කර ගැනීමට අපිට හැකි වෙලා තියෙනවා. වැඩුණු පිරිමි සතෙක් අවුරුදු 5කට වැඩි සතෙක් මධ්‍යම කඳුකරයේ ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. මේ සතා ඉන්න පරිසරයේ තවත් ගැහැණු සතෙක් පැටව දෙන්නෙක් සහ තවත් සාමාන්‍ය වර්ණ දරන පිරිමි සතෙක් ජීවත් වෙනවා. මීට කලින් මේ සත්තු හම්බ වෙලා තියෙන්නේ සබරගමුව කඳුවැටිය ආශ්‍රිතව තමයි සිංහරාජය සහ දෙනියා යන ප්‍රදේශවල. නමුත් මේ අවස්ථාවේදී මධ්‍යම කඳුකරයේ ආශ්‍රිතව තමයි මේ සතාව අපිට වාර්තා වෙන්නේ. මේ වෙනකොට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිනවා මේ සතා ඉන්න ප්‍රදේශය මේ සතාවත් ආරක්ෂා කර ගැනීමට. විශේෂයෙන්ම එම ප්‍රදේශයේ වනජීවි නිලධාරීන් කණ්ඩායම එකතු වෙලා වැටලීම් සහ ඒ ප්‍රදේශයේ ආරක්ෂක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පටන්ගෙන තියෙනවා. ඊට අමතරව මේ වන කලාපයට ආශ්‍රිතව තියෙන ගම්මානවල ජනතාව දැනුවත් කිරීමටත් කටයුතු කරමින් තියෙනවා.